හොඳයි සියලු දෙනාටම සුබ මධ්‍යහනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය දුවේ පුතේ අද දුරුතුපුර පසළොස්වක පොහොව දවස ඉතින් සුපුරුදු පරිදි අපි I-Learning College ආයතනය තුළ මාසිකව සිද්ධ කරන ඒ ධර්මදේශනාමය පින්කම් මාලාවේ අද දවසේ ධර්මදේශනාමය පින්කම ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ ඉතින් අපි විශේෂයෙන්ම මේ I-Learning College ආයතනය කියලා කියන්නේ විශේෂයෙන්ම බොහෝ පිරිසකට දහම් අධ්‍යාපනය ලබා දෙන කියන ඒ වගේම දැනුම බෙදා හදා දෙන ආයතනයක්. ඉතින් ඒ ආයතනය මුල් කර ගනිමින් අපි විශේෂයෙන්ම ඒ බෞද්ධ ආගමානුකූල වැඩ කටයුතු සිද්ධ කරන යනු ලබනවා. ඉතින් ඒ අනුව මාසිකව අපි සෑම පුරපසළොස්වක පොහොව දවසකම ධර්මදේශනාවක් සංවිධානය කරනු ලබනවා. ඒ අනුව මේ 2022 අවුරුද්දේ පළමු ධර්මදේශනාමය පින්කම අපි ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. හොඳයි, එහෙමනම් මේ අවස්ථාවේ ධර්මදේශනාමය පින්කම සඳහා දවසේ දේශකයන් වහන්සේ අපි මේ අවස්ථාවට සම්බන්ධ කරන තියෙන ආදරණීය දුවල පුතාලත් හැමෝම වීඩියෝ කෝන් එකේ තියාගෙන හැම කෙනෙක්ම බණ අහන්න සූදානම් වෙන්න, ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. හොඳයි, එහෙමනම් අද දවසේ මේ ධර්මදේශනාමය පින්කම සඳහා අපි බොහෝමත්ම නමස්කාර පූර්වකව ආරාධනා සිද්ධ කළා. අප සමග බොහෝ කාලයක් කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරුණුසුරු කරන, ඒ වගේම සහෝදරත්වයෙන් ලෙන්ගතුකමින් කටයුතු කාරණා සිද්ධ කරන ඒ මොරටුව අඟුලාන ආනන්ද බෝධි විහාරාධිකාරී අප කල්යාණ මිත්‍ර හිතවත් අපේ ගෞරවනීය උස්වැව අමරසිංහ ගෞරවනීය පණිත හාමුදුරන් වහන්සේට අපි අද දවසේ මේ ඔන්ලයින් ධර්මදේශනාමය පින්කම සඳහා නමස්කාර පූර්වකව ආරාධනා කර සිටියා. ඉතින් උන්වහන්සේ බොහෝමත්ම කරුණාවෙන් අපේ මේ ආරාධනාව පිළි අරගෙන අද දවසේ මේ ධර්මදේශනාමය පින්කම සඳහා අපිත් එක්කලා සහසම්බන්ධ වන්ට වෙන. හොඳයි, එහෙමනම් මේ අවස්ථාවේ I-Learning College ආයතනයේ අපේ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැමදෙනා වෙනුවෙන් අපේ දේශකයන් වහන්සේ මේ අවස්ථාවේ නමස්කාර පූර්වක පිළිගැනීම සිද්ධ කරලමින් මේ අවස්ථාවේදී අද දුරුතුපුර වසලොස්සක පොහොව දවස සිද්ධ කරන ඒ සද්ධර්ම දේශනා මේ පින්කම සඳහා අපේ ගෞරවනීය දේශකයන් වහන්සේට අපි ආරාධනා කරනු ලබනවා. මෙතැන් සිට ඒ සද්ධර්ම දේශනා මේ පින්කම සිදු කරන හැටියට හොඳයි හැමදෙනාම සාධුනාදයක් පවත්වලා ඒ සඳහා ආරාධනාව සිද්ධ කරන්න. සාදු 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 මාර්සියාරෝ එන ආරම්භ කරන්න හොඳයි. සාදු 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 नमस्कार කියන පංචශීලයේ සමාදන් බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං
द्वितीयमपि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं कल्याणमनीषिकापदी सद्दिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन संपादेत चक्रवालेषु अत्रा गच्छन्तु देवता तत्तमं निराजस् नन्तु सकमुक्तदं धम्मसर्वकालो अयं वदन्ता धम्मसर्वकालो अयं वदन्ता धम्मसर्वकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यो पान मति पाते मुसावादं च भासते
Lopi adinnan adiyati Paradarancha gacchati Suramira panancha Yonaro anuyunjati Ideva me Mulam kaneti atteno Padhavanta Gauraniya Ape Sarmati Sahamudruvan Vahanse Athulu Gauraniya Maha Sangharathne Navasarayi श्रद्धा बुद्धि संपन्न पुंचि दुआ दरुवा नेतलु अद दिन मे वेड सटहन संबंध वेला सिटिन सियलु दिनागेम असराई अद दुरुतु पुर पसलोस्सक पोहे दवसे මේ පින්වත් පිරිසත් ඒ වගේම මේ ඔන්ලයින් ඔස්සේ සිද්ධ කරන ඒ දහම් පාසලේ ඉගෙනුම ලබන පුංචි දුවා දරුවන්ගේ අනාගතය ගැන සිතලා අපේ සරණතිස්ස පණ්ඩිත හාමුදුරුවන් වහන්සේත් ඒ වගේම ඒ අදුරු මඩුල්ල අද දවසේ කල්පනා කර ගන්න තේදුනා ඒ ඔන්ලයින් ඔස්සේ මේ පුංචි දුවා දරුවන්ගේ ඒ ධර්ම දේශනාව මේ පින්කමක් මේ විදිහට විසිරුවා හරින්නට පුංචි දුවේ පුතේ අද ගුරු දුරු තුර පසලොස්සක් පොය දවස බුදුරජාණන් වහන්සේ දෙවරක්ම මේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම වූ බව ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වෙලා තිබෙනවා එයින් ප්‍රථම ලංකා ගමනය තමයි මහියංගණයට සිදුවේ දුරුතුපුන් බොහෝ දිනයක දී වීම දෙහෙන්ම වැදගත් කොට අපට සලකන්නට පුළුවන් මේ ජනවාරි මාසයේ දුරුතුපුර 15ක් පොය දවස ප්‍රථම ධර්ම දේශනා පැවැත්තු වරණැසි සිසිපතනෙහි පළමු වන වස් කාලය ගත කළ බුදු පියාණෝ අනතුරුව රජගහ නුවර බලා ගමන් ආරම්භ කරන්නට යෙදුණා අතරමඟ පිහිටි උරුවෙල් දනවේ වාසය කළ උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන ප්‍රධාන ජටිලයන් තිදෙනා ඇතුළු පිරිස හික්මවා පැවිද්දා රහත් භාවය ලබා ගැනීමට මඟ සලසන්නට යෙදුණා මේ නනතුරු උන්වහන්සේ ලක්දිව මහවැලි ගඟ අසබඩ මහියංගනෙහි පිහිටි මහා නාග වරණම් රමණීය උයන වෙත වැඩම කරන්නට කුංචි දුවේ පුතේ
අහියංගන ප්‍රදේශයේ විසු හැටිදැති ගතිවලින් යුත් යක්ෂ ගෝත්‍රකයන් කුලදේව උන්වහන්සේගේ වැඩමවීම පිළිබඳව විරුද්ධත්වය දැක්වූ නමුත් දහම් දෙසීමෙන් ඔවුන්ගේ සිද්ධාමණය කොට උපසාන්ත ස්වභාවයට පත් කිරීමට බුදුරදුන්ට හැකිවන්නට යෙදුණා. එදින බණ ඇසූ සමන්ගිරට අධිපති සුමන දෙවියෝ පහද සෝවාන් භාවයට පත්ව බැඳුම් පිදුම් කිරීම සඳහා යමක් දෙනමෙන් උන්වහන්සේගෙන් ඈද සිටියා. මේ අවස්ථාවේ සිය සිරිස පිරිමැද ලබා දුන් කේස ධාතු රන් කරඩුවකින් පිළිගත් සුමන දෙවියෝ බුදුරදුන් වැඩම වැඩ සිටි ස්ථානෙහි එය තැන්පත් කරලා නිල්වන් ගලින් සත්‍රියන් උසති දාගැබක් මහත් සදහැබත් බැතියෙන් කරවන්නට යෙදුණා. වංශ කතාව සඳහන් කරන දෙමිට ශ්‍රී ලංකාවේදී සාධන ලද ප්‍රථම දාගැබ තමයි මේ මහියංගන දාගැබ. ඒ දෙවියෙකු විසින් ඉදිකර තිබීම විශේෂ සිදුවීමක් ඇටියට අපට හඳුන්වන්නට පුළුවන්. පිරිනිවන් පාවදාළ බුදුරදුන්ගේ දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව ඉතුරු ධාතුන් අතරින් වේවා ධාතුව රැගෙන ආ සරියුත් මාහිමියන්ගේ තිස්ස සරබෝ රහත් තෙරණුවෝ ඒ මහියංගනේ දාගැබෙහි තැන්පත් කරලා දොළොස් ප්‍රියන් උසට බඳින්නට යෙදුණා. පසු කාලයේදී දෙවන පෑතිස් රජුගේ සොහොයුරු උද්ද චූලාභය රජතුමා මේ සෑය තිස්රියන් උසට බැඳ වූ බව පසුව බලයට පත් වූ දුටුගැමුණු රජතුමා විසින් අසූරියන් කොට නිමවා මහත් පුද සත්කාර කළ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. බුදුරදුන් ලක්දිව වැඩම කොට වැඩ සිටි ස්ථානයේ සුමන සමන් දෙවියන් විසින් පෙතම වරට ඉදිකල පූජනීය මහියංගන දාගැබට ලෝකවාසී බෞද්ධයන් දක්වන්නට යෙදෙන්නේ මහත් වූ ගෞරවයක්. ඉතින් පුංචි දුවේ පුතේ මේ දුරුතු පොදා විශේෂ සිදුවීම් තුන තමයි බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනයත් ශ්‍රී ලංකාවේ ප්‍රථම දාගැබ ඉදිකිරීමත් ඒ වගේම සුමන දෙවියන් මගඵල ලැබීම කියන කාරණා තුන විශේෂ සිදුවීම් හැටියට අද දවසේ ගන්නට පුළුවන්. දැන් මේ පින්වතුන් සූදානම් වන්නේ තුන්ලොවක් සැනසීමට පත් කළ මගේ තිලෝබුරු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට. ධර්මදේශකයාණන් වහන්සේලාගේ ආවේනික චාරිත්‍රයක් තමයි බණහන පින්නතුන්ට බණහන මේ පුංචි දුවදරුවන්ට ධර්මාවාද වශයෙන් කරුණු කීපයක් ප්‍රකාශ කිරීම. ඒ චාරිත්‍රය කඩනකොට මමත් මේ වෙලාවේ ධර්මාවාද වශයෙන් කරුණු කීපයක් මේ පින්නතුන්ට ප්‍රකාශ කරන්නට කැමැතියි. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ ලෝකේ දීමතුරෙන් උතුම්ම දීම තමයි මොකද්ද ධර්ම දානමය
ලබාදීම් සබ්බදානං ධම්මදානං ගිනාති සබ්බ රසං ධම්මරසෝ ගිනාති සබ්බ රතින් ධම්මරති ගිනාති අන්හක්කයෝ සබ්බ දුක්ඛං ගිනාති ධර්ම දානීය සියලු දානයන් පරදවනවා සබ්බ රසං ධම්ම රසෝ දිනාති ධර්ම රසය සියලු රසයන් පරදවනවා සබ්බ රතින් ධම්ම රති දිනාති තන්නක්කයෝ සබ්බ දුක්ඛං දිනාති බණ කියන බණ අසන අයට ඇතිවන ප්‍රීතිය සියලු ප්‍රීතීන් ජය ගන්නා බව ලෝතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට හේතුණු. රහත් වීම සියලු දුක් මැඩපවත්වා ජය ගන්නා බව දේශනා කරන්නට හේතුණු. පින්නතුනි පුංචි දුවේ පුතේ ධර්ම දානේ යනුවෙන් විස්තර කරන්නේ අනිත්යයට කරුණාවෙන් ධර්මීය දේශනා කිරීම එහෙමත් නැත්නම් බණ අසන්නට අවස්ථාව සලසා දීම බණ ඇසීම අනිත් පින්කම් කිරීමට උපකාර වෙනවා මිනිස්සු බණ අහන්නේ නැත්නම් පින්කම් කරන්න බෑනේ ජීවිතේ පුරා පාප කර්මවල යෙදෙනවා බණ ඇසීම තුලින් පිනපව පිළිබඳ අවබෝධයක් ලබාගෙන යහපත් ආකාරයෙන් ජීවත් වීමට උත්සාහ කරනවා පින්නතුන් දහම් රසය කියලා කියන්නේ නවලෝකෝත්තර දහම් රසය ධර්මයේ අවබෝධ කරගත් පුද්ගලයා किसी कलक पाप कर्म्या करने ए वगे में किसी कलक जात जरा व्याधि मरणयकट पात्वा ने पिन्न तुनि दहां प्रीति अन्वें विस्तर करानि धर्म देशना करन्नाट बनासन्नाट बनपोत कियवन्नाट तमागे सित तुल अतिवन प्रीति अटाय මේ ප්‍රීතිය निरामिष ප්‍රීතිය පින්නතුනි මේ නිසා අපි හොඳින් ධර්මය අහලා මේ ಗುಣ ජීවිත තුල ඇති කර ගන්නට ඕන බණාසන පුද්ගලයන් තුන් දෙනෙක් ඉන්න බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට ඊදුනා පළවෙනි කෙනා තමයි අවකුජ්ජ පඤ්ඤ देवनी के ना तमाई उच्चांग पान्य तुंगवेनी के ना तमाई पुतु पान्य किया अवकुज्ज पान्या यनुवेन हंदुन्वान्नी बनासान्नी नतिव सित वेनात्तर मुनाक्करा यमुकरन तनत्ता उच्चांग पान्या यनुवेन हंदुन्वान्नी බණාසන්නට ඇවිල්ලා බණාසන පුද්ගලයා නමුත් බණවසන් වෙලා යන විට ඒ සියලු දේවල් අමතක කරන පුද්ගලයායි පුතුපඤ්ඤා යනුවෙන් හඳුන්වනු ලබන්නේ බුදුහාමුදුරුව අපට දේශනා කරන්න තේදුනා සුණාත ධාරේත චරාත ධම්මේ යනුවෙන් सुनात धारेत चरात दम्मे कियपु विधियट इताम हुदट बनासन ए धारणय करगन्न ए अनुव पिलिपदन पुद्गलयाटई बुदुरजानन महर्षि देशना कोट वदाले पुतुपञ्ञा पुद्गलया वगे बनाहन्नई मे विधियट बनाहन पुद्गलयाट धर्म आनिसंस पहक लबेन बव බුදුහාමුදුරුවෝ අපට දේශනා කරන්න තේදුණා.
පළවෙනි කෙනා තමයි පින්නතුනි නොය පළවෙනි කාරණය තමයි නොයසෝ දේවල් අපට අසන්නට ලැබෙනවා දෙවෙනි කාරණය ඇසෝ දේ නැවත නැවත අහන්නට ලැබෙනවා ඇසෝ දේ පිළිබඳ සැකදුරු වෙනවා තමන්ගේ අවබෝධය තහවුරු වෙනවා ත්‍රිවිධ රත්නය පිළිබඳ පැහැදීම පත් වෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට ඊදුන පින්නතුනි මෙතනින් පිට වී යන විට මේ ආනිසංස පහ ලබාගෙන යන්නට ඕන මා මුලින් සඳහන් කළ ගාථාවන්ගෙන් සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගා ගත යුතු ආකාරය ඉතාම හොඳට දේශනා කරලා තිබෙනවා වර්තමාන සමාජය ගැන කල්පනා කර බලන විට සාර ධර්ම ගුණ ධර්ම ඉතා ශීඝ්‍රයෙන් පිරිහ යන කාලය තමයි මේ කාලේ එවැනි සමාජයකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිනිසාගේ ජීවිතයට වගේම අපේ සමාජයට ප්‍රායෝගික වශයෙන් අනුගමනය කළ හැකි ආකාරයෙන් දේශනා කර තිබෙනවා. පුද්ගලයා සමාජය පිරිහීමට පත්කරන සාර ධර්ම වලින් ඈත් කරන පාප කර්ම වලින් වළක්වන බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉතා හොඳට අනුගමනය කළ යුතුය. ගුණගරුක හා සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගා ගන්න නම් ජීවන දර්ශනයක් පිළිබඳ අවබෝධයක් ලබන්නට බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. පුංචි දුවේ පුතේ මාතෘකා කළ ගාථාවන්ගෙන් කියා දෙන පරිවිඩය කුමක්ද කියා දැනගන්නට මත්තෙන් මේ ගාථා දේශනා කරන්නට යෙදුණු හේතුණු කතා ප්‍රවෘත්තිය කුමක්ද කියා දැනගත්තොත් හොඳයි. පින්නතුනේ සවැත් නුවර උපාසකවරු 500ක් හිටියා. ඔවුන් අතර එක්කෙනෙක් සතුන් මැරීමෙන් වැළකිලි හිටියා. තවත් එක්කෙනෙක් සොරකමින් වැළකී සිටියා. ඇතැම් කෙනෙක් පරදාර සේවනයෙන් වැළකිලා සිටියා. ඇතැම් කෙනෙක් බොරු කීමෙන් වැළකී සිටියා. ඇතැම් කෙනෙක් සුරාවෙන් සූදුවෙන් වැළකීලා සිටියා. එක්තරා දවසක් කෝඩුවන් රකින්න දේ පිළිබඳ විවාදයක් හටගත්තා. තම තමන් රකින්න සීලය ශේෂ්ඨයි කියලා. මේ ගැන බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළාට පස්සේ එකකු එක සිල්පදයක් නොවේයි සිල්පද පහම ආරක්ෂා කළ යුතු බව දේශනා කරන්න තේදොත් මේ සිල්පද පහම ආරක්ෂා කළ යුතු බව දේශනා කරලා මේ ගාථාවෙන් ධර්ම දේශනා කළාට පස්සේ ඕන් 500ම සෝවාන් ඵලයට පත් වෙච්ච බව සඳහන් වෙනවා. පින්නතුනි දැන් අපි බලමු මේ ගාථා වලින් කියවෙන අදහස මොකක්ද කියලා. යම් කිසි පුද්ගලයන් සතුන් මරයිද සොරකම් කරයිද පරාඹුවන් කරා යන්නේද බොරු කියන්නේද මත්පැන් පානය කරන්නේද ඔහු මෙලොවදීම තමන්ගේ සියලු සම්පත් විනාශ කර ගන්නවා. මේ වැළකී සිටීම
තුලින් ශේෂ්ඨ සමාජයක් සමාජ මෙහෙවරක් කරන්නට පුළුවන් මෙන්න මේ කරුණු පහ උපයෝගී කරගෙන සදාචාර සම්පන්න ගුණගරුක ධර්ම වලින් පෝෂණය වූ මිනිස් සමාජයක් ගොඩනගා ගන්න ආකාරය දේශනා කරනවා दान गाते अदत्ता धाने काम मिच्चाचारे बोरुकीम यन सतरा चंदेन देशें भयं मोहें यन कारणवलिं अगतियत गियोत जीविते तुल नोय कुत्ता कारी असीलाचार असोबन मिनिस जीविते तुल नोगेलपेन पावकाम करन बव मगे बुद्रजान हंस देश शीलाचार मिनिसु कवदावत अनुंते हिंसावक पीडावक करने ओ कल्पना करनमा मे लोके සියලු සත්වය ජීවිතයට ප්‍රිය කරන බව කිසිම සත්වෙක් මරණයට කැමති වන්නේ නැහැ. තමන්ගේ සැප විහරණය සලසා කිසියම් කෙනෙකු ඝාතනය කරන්නට හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ බලාපොරොත්තු උනේ හැමගේ ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න. පිනතුනේ සතුන්ගේ සහ මිනිසුන්ගේ ජීවිතය බියක්සකක් නොමැතිව ගත කරන්නට හැකියාව අපි ලබා දෙන්නට ඕන. අනුන්ගේ ජීවිතවලට හානි කරන අය සිතා බලන්න තමන්ගේ ජීවිතයට ආදරය වගේම අනිසත්ත්වයාගේ ජීවිතයට ආදරය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බුදුහාමුදුරෝ දේශනා කරන්නට යෙදුනා සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බහයන්ති මච්චුනො අත්තානං උපමංකත්වා නහනියන ගාතේ. සියලු සත්‍යෝම සබ්බේ තසන්ති දණ්ඩස්ස සියලුම සත්‍ය දඬුවමට බිය වෙනවා. සබ්බේ බායන්ති මච්චුනො සියලු සත්‍යෝ මරණයට බිය වෙනවා. අත්තානං උප මංකත්වා නහනියන ගාතේ. ඒ නිසා පින්නතුනේ තමා උපමා කරගෙන අනිත්‍ය ඝාතනය නොකළ යුතු බවයි ඒ ගාථා පාඨයෙන් දේශනා කළේ. මේ පිළිබඳව සිතන්නට පුළුවන් මිනිස්සු තේරුම් ගන්නේ නම් මොනතරම් අවිහිංසාවාදී සමාජයක් ගොඩනගා ගන්න පුළුවන්ද? අනුන්ට හිංසා නොකරන පීඩා නොකරන පුද්ගලයාට කිසි කලක බයක් වෛරයක් ඇති නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුහාමුදුරෝ දේශනා කළා යං ගහපති පානාතිපාතා පච්චා ditta ධම්ම කම්පි බයං වේරං පසවති කියලා. උන්චි දුවේ පුතේ මේ ලෝකේ ජීවත් වන සෑම මිනිස්සෙක්ම ආචාරශීලී නිදහස් මිනිසෙකු ලෙස ජීවත් වන්නට කැමති. කවුරු හරියේ නිදහස බලෙන් නැති කර ගන්නට මහන්සි ගන්නව නම් ඒක ඊටාම පහත් ක්‍රියාවක් හැටියට තමයි අපට සලකන්නට පුළුවන්. බෞද්ධකෝ වේවා වෙනාගම කෙනෙක්කෝ වේවා මිනිසාගේ අයිතිවාසිකම් භුක්ති විඳින්නට ඒ පුද්ගලයාට අපි අවස්ථාව සලසා දෙන්නට ඕන. තමන්ගේ ජීවිතයට තමන් ප්‍රිය කරනවා නම්
අනුන්ගේ ජීවිතය සුරක්ෂිත කිරීමේ කිරීමෙන් එය සනාත කළ යුතුයි ඒ බව පින්නතුනි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරන්නට හේතුණා සබ්බ දිසානු පරිගම්ම චේතසා නේවජ්ජගා පියකර මනන්තා කොචි ඒවං පියෝ පුතු අන්තා පරේසං තස්මා නහින්සෝ පරං අත්තකාම පින්නතුනි ලෝකෙ කිසි තැනක සොයා බැලුවත් තමාට වඩා ප්‍රිය වස්තුවක් දකින්න නැත්තේ නෑනේ එනිසා තමාට තමා ප්‍රිය නම් තමාගේ දියුණුව ප්‍රාර්ථනා කරනව නම් කිසි කලක අනුන්ට හිංසා පීඩා නොකළ යුතු බව දේශනා කළා මේ ආකාරයෙන් ජීවත් වෙනකොට මානව වර්ගයාට ලැබෙන ආශිර්වාදය මෙපමණයි කියලා කියන්නට හැකියාවක් නැහැ. මිනිස්සයා සත්ව ඝාතනයෙන් හා හිංසාවෙන් ඈත් වූ විට මානව අයිතිවාසිකමක් ආරක්ෂා කිරීමක් වෙනවා. පින්නතුනි ඊළඟට සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගන්නට අවශ්‍ය කරන කාරණය තමයි අදත්තා දානෙහිවත් නොදුන් දේ ගැනීමෙන් වැළකීම. කම්මැලි මිනිසුන් වැඩක් නොකර අනුන්ගේ දෙයක් කඩා වඩාගෙන ජීවත් වීමට කටයුතු කරනවා. මානව සමාජයේ තිබෙනා වූ සමාජික බැම්ම අන්‍යෝන්‍ය සුහදතාවයේ පණදු වීමට අනුන්ගේ දේ සොර සිතින් ගැනීම ඉවහල් වෙනවා. එනිසා මොකද වෙන්නේ? අපි අතර තිබෙන විශ්වාසය බිඳ වැටි අවිශ්වාසය ගොඩනැගෙනවා. ඒ වගේ පින්නතුනි ඒ පුද්ගලයා පිළිබඳ සැකය මතුවෙනවා. අනුන් දුක් මහන්සි වී රැස් කරගන්න දේ තව කෙනෙක් බලෙන් පැහැර ගන්නව නම් ඔහුගේ සිතට දැනෙන දුක වේදනාව කියානිම කරන්නට හැකියාවක් නැහැ. ඒ වගේම පින්නතුනි ඉහළ පුද්ගලයාගේ පටන් පහත් පහළ පුද්ගලයා දක්වා ඇත්තේ දෝෂණය වංචාව වැනි දේවල්. තමන් ලබන වැටුපට සරිලන ආකාරයෙන් වැඩ කටයුතු කරන්නට ඕන. එසේ නොමැතුව වැටුප් ගන්නව නම් ඒක සදාචාර විරෝධී කටයුත්තක් හැටියට අපට සලකන්නට පුළුවන්. රාජ්‍ය ආයතනයක පුද්ගලික ආයතනයක හැම එකකම අද දකින්නට ලැබෙන්නේ අල්ලස වංචාවෙනි දේවල්. අපේ තිබුණු අවංකකම ආරක්ෂා කරගෙන ගන්න වැටුපට අනුව වැඩ කිරීම වැනි උතුම් ගුණාංග අද පිරිහී ගිහිල්ලා තමයි තිබෙන්නේ. ඊළඟට අපි බලමු කාමේසු මිච්ඡාචාරාහෙවත් වැරදි කාමයන්ගෙන් වෙන්වීම තුළින් යහපත් සමාජයක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා. සමාජයේ මූලික පදනම වන්නේ පෞල නැමැති ඒකකයනි. සෑම පුද්ගලයෙකුට යොකුම සමාජයට බිහිවන්නේ පෞල නැමැති ආයතනය නිසා. ඒ ආයතනයේ පින්නතුනි රදා පවතින්නේ එහි ජීවත් වන සමාජිකයන් අතර සාමය සමගිය සතුට නිසියාකාරයෙන් ක්‍රියාත්මක වුණොත් පමණයි. දෙමාපියන් අතර සමගියක් නොමැතිනම් ඕන් අතර හැදෙන වැඩෙන දරුවන් හිතුවත්කාර වෙන බව මනෝවිද්‍යාඥයින් ප්‍රකාශ කරලා තිබෙනවා. අප සමාජයේ ජීවත් වන සාමාන්‍ය පුද්ගලයෙකු ගැඹුරු මානසික තත්ත්වයක් ගොඩනගාගෙන ජීවත් වන්නට පුළුවන්කම
තිබෙන්නේ එක ස්ත්‍රියක් සමග බව සමාජ විද්‍යාවෙන් ප්‍රකාශ කළ තිබෙනවා සමාජයේ පෞරුෂ සංස්ථාව පිරිහී යාමට මූලික හේතුව වන්නේ පරදාර සේවනයේ වර්තමාන සමාජයේ පෞරුෂ සංස්ථාව පිළිබඳ සොයා බැලුවොත් වැරදි ලෙස කාම වස්තුන් පරිහරණය කිරීම නිසා පවුල් අතර අසමගිය දරුවන් දෙමාපියන් අතර අසමගිය ගොඩනැගිලා මුණමහත් සමාජයේම සාරධර්ම සෝදාපාලුවකට ලක් වෙලා සිෂ්ඨ සමාජයක් තුළ කාන්තාව හා පුරුෂයා අතර ඇති අන්‍යෝන්‍ය සම්බදතාවය ඒ සමාජයේ තිබෙනා වූ නීති රීති වලට අනුව තමයි සැකසෙන්නේ අපේ සංස්කෘතියට අනුව සලකා බලනකොට විවාහ ජීවිතය අමුද සැමියන් වශයෙන් ඔවුන් දෙදෙනා පමණක් ජීවත් වන්නට ඕන ඒ වගේම පින්නතුනි අපේ නීති රීති වලට අනුව සහ අපේ සංස්කෘතියට අනුව විවාහ වීමට එක්තරා වයස් මට්ටමක් තිබෙනවනේ බාල වයසේ සිටින ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම අනුගමනය කළ යුතු ආචාරශීලි පැවැත්ම බ්‍රහ්මචර්යාව කියලා අපි හඳුන්වනවා විවාහ ජීවිතය අගය කරන සමාජයක කාන්තාව හා පුරුෂයා අතර සැකය අවිශ්වාසය ගොඩනැගුණොත් දෙදෙනා අතර ගොඩනැගී තිබුණු බැඳියාව දෙදරා ගොස් පවුල් ජීවිතයේ අසාර්ථක තත්ත්වයට පත් වෙනවා බුදුදහමට අනුව සදාචාර සම්පන්න විවාහ ජීවිතයක් ගොඩනගාගෙන ජීවත් වෙනවා නම් නකුල පිතා නකුල මාතා වැනි ජීවිත ගොඩනගා ගන්න පුළුවන් පින්නතුනි හැම දිනම සමාජයේ සම්මත නීති රීති වලට අනුව අනුකූලව ජීවත් වන්නට උත්සාහ කරන්නට ඕන පින්නතුනි යමක මිනිසුන් වංචා කිරීම සඳහා මුසාබස් කියන්නේ කියන්නේ නම් ඔහු සාර ධර්ම හාරා දැම්ම පුද්ගලයෙක් බවට පත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්නතුනි බොරු කියන අයට ජීවිතේ කවදාවත් සත්‍ය තේරුම් ගැනීමට පුළුවන් කමක් නැති බව තමන්ටත් අනුන්ටත් මෙහෙවරක් සිදුවෙන වචන භාවිතා කරන්න උත්සාහ කරන්නට ඕන සමාජයට රටට ගමට මහස්සේ පීඩාවට පත් කරන හේතු වෙන දෙයක් තමයි බොරු කීම එසේ බොරු කියන පුද්ගලයා කවදාවත් විශ්වාස පුද්ගලයෙකු බවට පත්වන්නේ නැහැ සමහර විට ඇත්තක් කීවත් නොපිළගන්නා තත්වයට පත් වෙනවා මානව සමාජය තුළ ඕනෝන්ගේ සුහඳතාවය මැනවින් රඳා පවතින්නේ අන්‍යෝන්‍ය විශ්වාසය මතයි සත්‍ය අගය නොකරන පුද්ගලයන් අනුන් වංචා කරමින් මුලා කරමින් සමාජයේ හැසිරෙන විට පුද්ගලයාගේ ජීවිතයේ සුරක්ෂිතභාවය පින්නතුනි වෙනසී යනවා අසභ්‍ය ප්‍රකාශ කරන පුද්ගලයාට මේ ලෝක නොකල හැකි වරදක් නැතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍යේනාලික වාදීනම් යනුවෙන් දේශනා කළේ අසත්‍ය ජය ගන්නට හැකියාව තිබෙන්නේ සත්‍යවාදී වීමෙන් කියලා පින්නතුනි මිනිස් ගති නැති කරන තිරිසං ගති ඉස්මතු කරන මූලික කාරණය හැටියට මත්පැන් සහ මත්ද්‍රව්‍ය අපිට හඳුන්වන්නට පුළුවන්
ලෝකෙ හොඳ නරක තේරුම් ගන්නට බැරිව තිරිසෙනක වශයෙන් කටයුතු කරන්නට මත්පැන් නිසා පෙළඹෙන බව අපට දකින්නට පුළුවන් මිනිසාගේ ජීවිතයේ අඳුරු පැත්තට පත් කරන්නේ අධික ලෙස මත්පැන් වලට ඇබ්බැහි වීම නිසා සාරධර්ම පිරිහෙන අපරාධ සමාජය තුළ බහුල වශයෙන් ඇතිවන්නේ මද්දසාර පාවිච්චි කිරීම නිසා පින්නතුනි තමා පමණක් නොවේ අඹුදරු ඥාති මිත්‍රාදීන් පවා මේ හේතුව නිසා සමාජයේ නොයෙක් උදහසට ලක් වෙලා තිබේ පීඩාවට පත් වෙනවා සුරාව පානය කළ පුද්ගලයා තුළින් හිරියොතක් බිඳී කරුණාව මෛත්‍රිය වැනි යහපත් ගුණධර්ම යටපත් වෙලා අකාරුණාව අමෛත්‍රිය මනස තුළ ගොඩනැගෙනවා මත්තු මිනිස්සයා හැසිරෙන්නේ මිනිස්සයෙකුට ගැළපෙන ආකාරයට නොවේ පහත් මට්ටමේ තිරසනක ආකාරයෙන් මේ පාවිච්චි කළ පුද්ගලයාට ලෝකේ ඕනෑම දරුණු අපරාධයක් කරන්නට පුළුවන් ලැජ්ජාව බිය කියා දෙයක් කිසි දෙයක් ඇත්තේ නැහැ ගේ දොර සම්බන්ධව වගකීමක් දරන්නේ නැහැ ඕනෑම නිඳිත ක්‍රියාවක් කිරීමට ඔහු පෙළඹෙනවා ඒ නිසා පින්නතුනි මේ සුරාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළේ උම්මත්තකා විගත ලජ්ජි ගුණා භවಂತಿ දිනාසදා ව්‍යසනේන ලෝකසෝක පරායනාව ජාතා භවේතු විවිදේස විපාක දේහා සිත්වා හලාහල විසංව සුරා විපඤ්ඤා මේ ගාථාවෙන් උගන්වන්නේ පින්නතුනි නුවණඩු පුද්ගලයෝ මේ සුරාව පානය කරලා අනාගතයේදී උම්මත්තය වෙනවා ලැජ්ජාව නැති අය වෙනවා දුප්පත් පුද්ගලයෝ වෙනවා සුවපත් නොකල රෝගාබාධයන්ට ලක් වෙනවා අප්‍රිය රූපයක් ලැබෙනවා ඒ නිසා ගුණවතුනි සමාජයට අහිතකර වූ තමන්ගේ අතිංක අහිතකර වූ සාරධර්ම විනාශ කරන සුරාව ජීවිත තුලින් ඈත් කරන්න අපි හැම කෙනෙක්ම උත්සාහ වන්නට ඕන පින්නතුනි පංචශීලය තුලින් සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගා ගන්නට හැකියාව තිබෙන්නේ එවැනි ක්‍රියාවල ආදීනව දැකලා එයින් ගෙන් වෙන්වීම තුලින් පමණයි එමෙන්ම පින්නතුනි අපි සමාජයේ ජීවත් වෙනකොට ජීවිතය තුළ සකස් කරගත යුතු චාරිත්‍ර ගොඩක් සේකියාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා ළමයෙකු සමාජයට ඉදිරිපත් කරන විට දෙමාපියන්ට දැඩි වගකීමක් තිබෙනවා ළමයින්ට පමණක් නොවේ අපේ වැඩිහිටියන්ටත් ඉගෙන ගත යුතු කරුණු රාශියක් තිබෙනවා මනා හැඩගැසීමක් ලබන්නට හැකියාව තිබෙන සේකියා ඉගෙන ගැනීම තුළින් අපි කන බොන ආකාරය යන එන ආකාරය ඒ වගේම පරිසරය ජලය වැනි දේවල් පරිහරණය කළ යුතු ආකාරය මනා කොට දේශනා කළා මේ සේකියා ධර්ම අනුගමනය කිරීම තුළින් සදාචාර ධර්මයන් රාසිය ප්‍රගුණ කරන්නට පුළුවන්කම තිබෙනවා අපි බලමු පින්වත්නි පුංචි දුවේ පුතේ කන බොන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද කියලා සේකියාවලදී පළවෙනි කාරණය තමයි න චපුචපුකාරකං බුංජිස්සාමීති සික්කා කරණීය පුංචි දුවේ පුතේ ඒ කියලා කියන්නේ
හලු ගස ගස ආහාර ගන්නට හොඳ නැහැ. සමහර පුද්ගලයෝ ආහාර ගන්නට ගියාම සබ්ද නග කෑම ගන්නවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. බලයින් අනිත්‍යයත් අප්‍රිය කරන දෙයක්. එහෙම ආහාර ගැනීමෙන් අපි වැළකෙන්නට ඕන. නැ හත් නිල් ලේහකං ගුංජිස්සාමි සික්කා කරණීය. අතේ සහ ඇඟිවල ඇති ආහාර ලෙවකක ආහාර ගැනීම නොගැලපෙන දෙයක් ඇටියෙ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක බලා ඉන්න අනිත් අයට අප්‍රිය දර්ශනයක් ඇටියට තමයි දේශනා කරන්න තියදුනේ. නැ සාමිසේන හත් වෙන පානීය තාලකම් පටිග්ගේස්සා මේති සික්කා කරණීය. තුන්වෙනි කාරණාවෙදි කියනවොන්න ඉඳුල් තවරුණු අතින් මොනවද පානීය තාලකම් වතුර භාජනය ගන්නට හොඳ නැහැ. තමාගේ භාජනයක් වුණත් ඇල්ලීම හොඳ නැති හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම පින්වතුනි බතට සරිලන ආකාරයෙන් ව්‍යංජන ගැනීම ආහාර පිඟානෙන් තනින් තනින් කෑම නොකළ යුතුයි. එක කොනක ඉඳන් බත් කන්නට ඕන. ආහාර ගන්නකොට අත සම්පූර්ණයෙන් කට ඇතුළට දාන්නට හොඳ නැහැ. බත් ආදිය ආහාර ගන්න තැන විසිරුවමින් කෑම කන්න හොඳ නැහැ. ආහාර ගැනීමේදී දිවෙන් තොල් ලිවීම නොකළ යුතුයි කියා දේශනා කරන්නට යෙදුණා. අනිත් කාරණාව තමයි නටිතෝ අගිලානෝ උච්චාරංවා පස්සාවංවා පරිස්සාමිත් සික්කා කරණීය. අසනීපයක් නොමැති පුද්ගලයා විසින් මලමුත්‍රා කරන විට හිතගෙන කරන්නට හොඳ නැහැ. නැ උදකේ අගිලානෝ උච්චාරංව පස්සාවංවා කේලංවා පරිස්සාමිත් සික්කා කරණීය. පරිභෝගයට සුදුසු ජලයේ මලමුත්‍රා කිරීම නොකළ යුතුයි. කෙල ගැසීම නොකළ යුතු හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පින්නතුනි මේ ආකාරයට අපේ බුදුරජාණන් වහන්සේ මිනිස්සෙකු සීලාචාර ශිෂ්ට සම්පන්න මිනිසකු කරන්න සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගන්න මේ කෑම බීම ඇඳුම් පැළඳුම් ඉතුම් ඉඳුම් හිටුම් ආදී හැම ඉරියව්වකදීම පිළිපැදිය යුතු ආකාරයේ මැනවින් දේශනා කරන්නට යෙදුණා. පින්නතුනි පංචශීලයේ තුලින් හැමගේ සුරක්ෂිතභාවය ගොඩනගමින් සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගන්න ඉවහල් වන්නාසේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සේකියා තුලින් ඔබගේ ජීවිතය ඒ වගේම දෙමාපියන්ගේ ජීවිතය අර්ථවත්ව ගත කරන්නට සෑම කෙනෙක්ටම හැකියාව තිබෙනවා. ඒ නිසා පුංචි දුවල පුතාලා ඒ දහම් පාසලට ගියාම ඒ ගුරුවරුන්ගෙන් අසල දැනගන්නට පුළුවන් තමන් ඉන්නේ කොහමද, කොණ්ඩේ පීරන්නේ කොහමද, ඒ වගේම පාරේ කොහමද යන්නේ, ඒ වගේම පාසලට ගියාම කොහමද හැසිරෙන්නේ, ගුරුවරුත් එක්ක කොහමද කටයුතු කරන්නේ, ඒ සෑම දෙයක්ම ඒ සේකියාවල පාදල දීලා තිබෙනවා. පුංචි පොඩි හාමුදුරුවන් වහන්සේ කෙනෙක් විහාරස්ථානයට එක් කරගෙන ඇවිල්ලා ඒ තමන් මුලින්
ධම්මාධ්‍යාපනය ලබා දෙන්නට පළමුව මේ සේකියා තමයි පුරුදු කරන්නේ. ඒ නිසා පුංචි දුවල පුතාලා දහම් පාසලට ගියාට පස්සේ ඒ ගුරුවරුන්ගෙන් මේ සේකියා හොඳට අහගෙන ඒ සේකියා කටපාඩම් කරගෙන ඒ විදිහට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට සියලු දෙනාම අද දවසේ අදිස්ථාන කරගන්න. පින්නතුනි පංචශීලයේ ආරක්ෂා කිරීම සේකියා අනුගමනය කිරීම ඔබගේ ජීවිතය සහ සමාජය ආලෝකමත් කරන්න උත්සාහ කරන්න. ඊළඟට පින්නතුනි අවසාන වශයෙන් සඳහන් කළ කරුණු කෙටියෙන් සඳහන් කර අද දවසේ මේ පවත්වන්න තේදුන ඒ ධර්ම දේශනාව නිමාවට පත් කරන්නට සූදානම් වන්න. පින්නතුනි තමා උපමා කරගෙන අනෙක් ජීවිතවලට හානියක් කරන්නට එපා කවදාවත්. ඒ තුලින් අවිහිංසාවාදී සමාජයක් ගොඩනගන්න පුළුවන්. ඒ වගේම අපි බලයෙන් හෝ වෙනත් ආකාරයකින් අනුන් දුක් මහන්සියෙන් ලබා ගත්තේ පැහැර ගන්නට හොඳ නැහැ. දහසක් බලාපොරොත්තු ඇතිවද යමක් උපයා සපයා ගන්නෙ? අද සමාජය තුළ බහුල වශයෙන් දරුණු අපරාධ කරමින් මිනිසුන් මිනිසුන් මරමින් ගෙවල් දොරවල් කොල්ල කමින් මිනිසුන්ට පීඩා කරනවා. මේන් මිදෙන්නට උත්සාහ කරන්න. පින්නතුනි වත්මන් සමාජය තුළ පරදාර සේවනය නිසා පවුල් අතර ඇති සම්බන්ධතාවයේ ගිලිහිමින් පවතිනවා. දරුවන් අතරමං වෙනවා. ඒ මගින් දරුවන් අශීලාචාර දරුවන් බවට පත් වෙනවා. මවගේ ආදරය පියාගේ ආදරය නිසියාකාරයෙන් නොලබියනවා. සමාජයට ගෙදරට රටට ඒ දරුවන් පිළිකුලක් බවට පත් වෙනවා. දෙමාපියන් එවැනි අනියම් සම්බන්ධතාවයන් බැහැර කරලා නියම අබුසමියන් වශයෙන් කටයුතු කරන්න හැම කෙනෙක්ම හිතා ගන්නට ඕන. පින්නතුනි මිනිසන් මුලා කරන මුසාවස් කියන්නට එපා. මිනිසුන් වංචා කරන වංචා කවදාවත් කියන්නට එපා. ඔබට පව් සිදුවේ මෙලව ජීවිතය අඳුරු කරන සමගිය සමාදානය පළදු කරන ලෙඩ ඇති කරන ඔබගේ ආචාර ධර්ම විනාශ කරන සුරාව ගන්නට එපා කවදාවත්. පන්සිල් ආරක්ෂා කර සේකියා අනුගමනය කරලා සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගන්නට අපි හැම දෙනාම අදිස්ථාන කරගනිමු. පින්නතුනේ එහෙමනම් මීට වඩා බණ කියන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. දීර්ඝ වේලාවක් ධර්ම දේශනා කරන්නට යෙදුණා. ඔබ විසින් අත්පත් කරගන්නට යෙදුණු සියලුම පින් සම්භාර ධර්මයන් අද මේ ධර්ම දේශනාව සඳහා ඒ එක්වන්නට යෙදුණු ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ එක්වන්නට යෙදුණු සියලුම දෙනාට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ලැබේවා කියලා සිතාගෙන සාදුකාරයක් පවත්වන්න. එහෙමනම් පංචශීලයේ සමාදන් වීමෙන් ඒ වගේම මේ ධර්මයේ දේශනා කිරීම තුළින් ලබා ගන්නට යෙදුණු සියලුම පින් සම්භාර ධර්මයන් තමන්න මේ මිය පරලව යන්නට යෙදුණු සියලුම ඥාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඕහු දුකතනක ඉන්නවා නම් සපතනකට පැමිණෙත්වා. සපතනක ඉන්නවා නම් ඒ සප තව බොහෝ වඩා වර්ධනය වේවා කියලා සිතාගෙන මළගිය ඥාති පින් අනුමෝදන් කරන්න. ඉදන් මේ ඥාතිනම් හෝතු කියන ගාථාව කියයි. සිරුදනා මළගිය ඥාතිට පින් අනුමෝදන් කරන්න. ඉදන් මේ ඥාතිනම් හෝතු සුගිතා වන්තු ඥාති. ඉදන් මේ ඥාතිනම් හෝතු සුගිතා වන්තු. ඉදන් මේ ඥාතිනම් හෝතු සුගිතා වන්තු. ඒ වගේම දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අහසේ වසන්නා වූ පොළේ වසන්නා අපගේ දෙවියෝද මේ පින් අනුමෝදන්ව ලෝවාසසන රකිත්වා බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් චිරාත් කාල රැකදෙත්වා ක්‍රිස්තාගෙන දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාජ බුම්මට්ටා කියන ගාථාව කියලා
महानुवर सीदांत दातुनांसेगे बलेन अपे सारणतीस पंडित हामुद्रवान वहांसे अतुलु ए अदुर मडुल करण सीलु कटयुत्तक्म सर्वंपकारम सार्थक भावयेट पत्तर गन्नट लोथुरा बुदुरजानन वहांसेगे आशीर्वाद लभेवा चिरु देवियांगे रक्षावरणय लभेवा ए वगे पुंचि दुवादरुवन्गे अध्यापन कटयुत्तु सर्वंपकारम सार्थक भावयेट पत्तर गन्नट लोथुरा बुदुरजानन वहांसेगे आशीर्वाद देवियांगे रक्षावरणय लभेवा आयुरारोग्य संपत्ति शब्द संपत्ति अतो निब्बान संपत्ति मिनाते समिंजतु बुद्ध पुत्तांत नमः महा साधु साधु साधु
කවුද කියලා.